බොහෝ දෙනෙක් අපිව රැක්කා, ආරක්ෂා කළා. ඒ ආරක්ෂාව මැද්දේ අපි ගොඩනැගුණා. ඒ ගොඩනැගිලා අපි දහම් පාසල, ඉස්කෝලේ අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මේ උසස් අධ්‍යාපනය, මේ වගේ බොහෝ දේවල් වලට අපි යොමු වුණා. පන්සලේ බෝධ පූජා තිබ්බා. එතකොට පන්සලේ තිබුණු මේ විවිධ වැඩසටහන් වලදී අපි ධාර්මික පැත්ත ගැන ඉගෙන ගත්තා, අත්දැකීම් ලැබුවා. මේවත් එක්ක එකතු වෙලා ඉන්නේදී එකතු වෙලා ඉහළට ආපු කෙනා, උසස් අධ්‍යාපනය ලැබලත් ඉහළට ආපු කෙනා, දරුවෙක් හෝ තරුණෙක් හෝ තරුණිය මත්පැන් පාවිච්චි කරන්න සූදානමක් වෙනවා. මත්පැන් පාවිච්චි කරන්නේ සූදානම් වෙනකොට පළවෙනි වාරයේ ගැන මම මේ කියන්නේ. ඉස්සල්ලාම දෙවෙනි තුන්වෙනි හතරවෙනිත් මේකට අයිති වෙන්න පුළුවන්. සියවෙනි වාරයේ විතර මම මේ කියන දෙයට අයිති නැහැ. හැබැයි පළවෙනි දෙවෙනි මේ මුල් වාරවලදී මේ අතට ගන්නකොට අත වෙවුලනවා. බයක් දැනෙනවා. අම්මා තාත්තා මතක් වෙනවා. ගුරුවරු මතක් වෙනවා. වටවට පරිසරය මතක් වෙනවා. මේවා බීලා හොඳට වෙරි වෙලා වැටිච්ච අය, වැටිලා නින්දවට පහසට ලක් වෙලා හිටපු අය, ඒ ගෑයට මොකද කිවි මේ ඔක්කොම මතක් වෙනවා. මතක් කළා මේ අතට ගත්ත එක, අතට ගත්ත මත්පැන් වේදරුව කටට ගන්න ඉස්සෙල්ලා මෙන්න මේ වගේ සිතුවිලි ධාරාවක් ඔය හිතට එකපාර එනවනම් ඒ තමයි අධ්‍යාත්මය. ඒකට කියන්නේ අධ්‍යාත්මය කියලා. මොකද මේක මේ ආය බිම තියවන්න තමයි ඒ ටික එන්නේ. මේක අතින් අතහැරවන්න තමයි ඒ උත්සාහ කරන්නේ. නරක දෙයක්, ඒ වගේම අපිට සුදුසු නැති අයහපත් දෙයක් අපෙන් මගහරව ගන්න, හිත ඇතුලේ මොනවා හරි දෙයක් මතුවෙනවා නම් මගහරවන්න, ඒකෙන් වළක්වන්න ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මය කියන එක තමයි මතුවෙන්න උත්සාහ කරන්නේ.